දෙවෙනිම කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්න ඕනේ අදත් මගේ වීඩියෝ එකට. ඇත්තටම කියනවා නම් ආරණ්‍ය ඉදිරියට අනුහස්ත පැහැදිලි කරන දේ ගැන තමයි මට අද වීඩියෝ එක හරහාම ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න නම් එපා. ඉතින් ඔයා මේ වෙද්දි දන්නව නේද මේ කතාව ගැන? ඇත්තටම ආරණ්‍ය ගොඩාක් වෙලාවට සමාදිට කියපු දෙයක් තමයි. ඉතින් මේ වෙලාවෙදි අනුහස් ගැන වගේම සමාදි ගැනත් හිතන්න ඕනි කියන එක. ඇත්තටම කියනවා නම් මේ වෙලාවේදී එහෙම නොසිත වැඩ කිරීම තුළින් මේ දෙන්නගේ වෙන්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දෙන්නට යාළුකමක් විතරයි තියෙන්නේ, මේ දෙන්නට වෙන ගැලුම්කමක් නැහැ කියන එක නිරන්තරයෙන්ම සමාධි පෙන්වා දෙන්න උත්සාහ කරත්, ඉතින් අර අනුහස් සමහර වෙලාවට Taman සැක කරනවා කියලා දැනනකොට හඬා වැටෙන වෙලාවල් වලදී ඇත්තටම සමාධි අවංකවම අනුහස්ට ආදරය කරන බව නම් මේ ආරණ්‍යයට හොඳින්ම වැටහිලායි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අනුහස්ගේම් බලපෑමක් තිබුණ නැහැ මේ රණජීවගේ පුතාට බොරුවට ආදරය කරන එක. ඒකට හේතුව තමයි මේ තාත්තගේ මරණය ගැන දැනගන්න තියෙන හොඳම සහ ලේසිම වැඩේ මෙන්න මේක. ඉතින් අනුහස් ඕනෑම දෙයකට මේ වෙලාවේ ওই සමාධිය පොළඹවලා තියෙන්නේ. හැබැයි එහෙම පොළඹවපු අනුහස්ම මේ වෙද්දි සමාධිට වැරදි පැටවීම ඒ තරම්ම හොඳ දෙයක් නෙවෙයි කියන එක තමයි මේ වෙලාවේදී අනිවාර්යෙන්ම ඔය ආරණ්‍යයට පැහැදිලි කරන්න තිබෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ සෙල්ලම දිගටම කරගෙන යාම තුලින් අනුහස්ත සහ සමාධිට තමයි ලොකුම අවාසිය සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔය දෙන්න ඈත් වෙලා ඔය දෙන්නට වේදනාවෙන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම කරන එකට වඩා ඔය දෙන්න කතා කරලා වෙන විදියකින් මේ තාත්තගේ මරණයට හේතුව හොයාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියන එක තමයි ආරණ්‍ය මෙතනදී පැහැදිලි කරන්නේ. එහෙම නැත්තම් දෙන්න දෙපැත්තට වෙලා හඳාඳා ඉන්න එක, දෙන්න දෙපැත්තකට වෙලා ගොඩාක් කලකිරීමෙන් ඉන්න එක නෙවෙයි මෙතනදී සිද්ධ කරන්න ඕනේ. මොකද එහෙම කරා කියලා කිසිදු ප්‍රයෝජනයක් නැහැ කියන එක මෙතනදී තේරුම් කරලා දෙන්නත් කටයුතු කරනවා කියන කතාව ගැන තමයි අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් අනුහස් ආරණ්‍ය කියන හැමදේම පොඩි එකෙක් වගේ අහගෙන ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇත්තටම ආරණ්‍ය කියන කතාව ඇත්ත. තමන්ගෙත් වැරදි තියෙනවා. කෙලින්ම සමාදිට කියන්න තිබුණේ එහෙම දෙයක් කරන්න එපා. රණජීවගේ පුතාට ආදරේ වගේ රඟපාන්න එපා. එහෙම කරොත් පස්සේ විඳවන්න වෙනවා කියන කතාව සහ තමන්ට දුක හිතෙන කතාව කියලා තිබුණා නම් සමාධි කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ නේද කියනක අනුහෂ්ට දැනෙයි.